ada ini. Kalau ada negara ini yang bagus. දිනේ කොවිඩ් මර්ධන එන්නත බන්ධනාගාර නිලධාරීන් 5100ක් සඳහා ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කරා. එහිදී බන්ධනාගාර කොළඹ බන්ධනාගාර බස්නාහිර පළාතේ බන්ධනාගාරවල මහර බන්ධනාගාරය පල්ලන්සේන කඳවුර ඒ වගේම බටරැක බන්ධනාගාරය ඒ වගේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මැගසින් බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරය මේ ආයතනවල කොළඹ තියෙන මීගමුව මේ ආයතන වලට ආයතනවල බන්ධනාගාර නිලධාරී 2000ක් සඳහා මේ ඉදිරි දවස් හතර අද පටන් ගන්න සිට අද සිට දින හතරක් මෙම කොවිඩ් මර්ධන නියන්ත්‍රණ ලබා දෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 4700 දෙනෙක් ආසාදිතයෝ වුණා. 144 දෙනෙක් නිලධාරීන් ආසාදිතයෝ වුණා. මේ අනුව බන්ධනාගාර නිලධාරීන් ඔවුන් සේවය කරන්නේත් ඔවුන් යන්නේ ඉන්නේ පොදු ප්‍රවාහන සේවාවල. පොදු ප්‍රවාහන සේවාවල යනකොට අවධානම වැඩි. බන්ධනාගාර ඇතුලේ රැඳවියොන්ට මේක හැදුනා. එයාගේත් අවධානම වැඩි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් අවධානම් කොටසක් මේ අවදානම කොටස ලබා අවදානම කොටස වෙනුවෙන් රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශය එකතු වෙලා බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් ලබා දීමේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ කරා. ඉතාම සතුටුයි කියන්න බන්ධනාගාර නිලධාරීන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා මේ සඳහා ලොකු උනන්දුවකින් ඔවුන් සම්බන්ධ වෙනවා. ඔවුන් සියලුම දෙනා ලංකාවේ බන්ධනාගාරවල සේවය කරන සියලුම නිලධාරීන් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ නිසා අද සිට දවස් 4කින් පස්සේ ඉදිරි ආයතනවලට ලංකාවේ ඉදිරි ආයතනවලට බන්ධනාගාරවලට මේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. Breaking.lk